මේලෝක සමහර ක්‍රීඩා තියෙනවා උදෙන්ම සෙල්ලමක් නොවන. මොකද මං එහෙම කිව්වේ. මේ ක්‍රීඩා කරන්න තියෙන්නේ අඳුරු බුද්ධ දේවල් එක්ක. සමහර ක්‍රීඩාවල තියෙනවා ඉතා අඳුරු බුද්ධ කිසි ලෙසකවත් කඩ කරන්න බැරි ධර්ම පොන්දේසි. ඔබ මේ පොන්දේසි කඩ කරොත් ඇතැම් විට ඔබේ ජීවිතයෙන් නුවත් ඔබට බන්ති ගන්න සිද්ධ වෙයි. ඔයිජා එහෙම නැත්නම් අපි දන්න විදිහට කිව්වොත් කාසිය භූතය. මේ ඔබ කිසි ලෙසකවත් ක්‍රීඩා නොකළ යුතු අඳුරු ගුප්ත ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවේ තියෙනවා ඉතා දරුණු මං කලින් කිව්වාගේ කඩකරොත් ඔබගේ ජීවිතයෙන්වත් වන්දි ගන්න සිද්ධ වෙන්න පුළුවන් දරුණු කොන්දේසි තුනක්. එක කිසි ලෙසකවත් තනියම ක්‍රීඩා කරන්න එපා. දෙක දෙක කවදාවත් සෝහනකිතන් ක්‍රීඩා කරන්න එපා. තුන ක්‍රීඩා අවසානයේදී සුබ ගමන් කියලා ක්‍රීඩාව අවසන් කරන්න අමතක කරන්න එපා. අද මම ඔයගලට ඔප් කරන්න යන්නේ ඔයිජා එහෙම නැත්නම් කාසිය භූතය කියන්නේ හුදෙක් පොඩි ළමයි බය කරන්න ගොදුපු කතාවක්ද, අපි සෙල්ලමට කරපු ක්‍රීඩාවක්ද, එහෙම නැත්නම් කවදාවත් අපි සෙල්ලම් නොකර යුතු අත්තදා නොබැලිය යුතු අඳුරු ගුප්ත ක්‍රීඩාවක්ද කියලා. ඒ විතර නෙමෙයි, ලංකාවේ මෙම ක්‍රීඩාව නිසා සිදු වෙච්ච මරණයක් තියෙනවද, ඒ වගේම කිසි දිනක නොකළ යුතු වුණත් මෙම ක්‍රීඩාව හරියටම කරන නිවැරදිම පියවරවල් මම අද ඔයගලන්ට කියලා දෙනවා. ඒ වගේම අපි උත්සාහ කරන බලමු මේ ක්‍රීඩාව පොඩි වෙලාවක් හරි කරන්නත්. අපි පොඩ්ඩක් හැරෙමු මේ ඔයිජ ක්‍රීඩාවේ ආරම්භය පැත්තට. එහෙම නැත්නම් මෙම ඔයිජ බෝඩ් එක මේ ලෝකෙට ආවේ කොහොමද? අපි ඒ ගැන කතා කරමු. වර්ෂ 1886 ඉඳලා ඇමරිකාවේ කඳුකර ප්‍රදේශන වාසය කරපු මිනිස්සු අමුතුම ක්‍රීඩාවක් කරනවා. ඒ වගේම ඔවුන් විශ්වාස කරා මේ පොරුව හරහා මනුෂ්‍ය ලෝකයක් අමනුෂ්‍ය ලෝකයක් අතර සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය විතරක් නෙමෙයි, ඔවුන් ඇත්තටම ආත්ම සමග සම්බන්ධතාවක් පැවතුවා කියලා ලෝකේ හතර වටින්ම සටහන් හමු වෙනවා. ඔවුන් විශ්වාස කර විදියටම ඔවුන් මනුෂ්‍ය ලෝකයක් මනුෂ්‍ය ලෝකයක් අතර සම්බන්ධතාවය මේ පුවරු හරහා ගොඩනගලා තිබුණා. ඒ ගැන සටහන් මුළු ලෝකෙ පුරාම වාර්තා වෙනවා. මොකද ඔවුන් තමන් ලැබූ අත්දැකීම් වලින් පොත් පවා ලියලා තිබුණා. ඒ පොත්වල සඳහන් වන ඇතැම් නම් වලින් ඇත්තටම යගිය මිනිස්සු ඉඳලා තියෙනවා. හැබැයි මම කලින් කිව්වාගේ මොන විදිහට මේ ක්‍රීඩාව කරත් අවසානයේදී සුභගම එහෙම නැත්නම් ගුඩ් බයි කියලා මෙම ක්‍රීඩාව නතර කිරීම අනිවාර්යයි. ඒක මෙම ක්‍රීඩාවේ තියෙන කිසි ලෙසකවත් අඩ කරන්න බැරි කොන්දේසිය. වැරදිලාවත් Tamanට හරියාකාරයෙන් මෙම ක්‍රීඩාව අවසන් කරන්න බැරි වුණොත් ඒකේ අහිතකර ප්‍රතිවිපාක Tamanට විඳින්න තමයි සිද්ධ වෙන්නේ. ඇතැම් විට භයානක රාත්‍රී කිහිපයකින් පස්සේ Tamanගේ ජීවිතයවත් වන්දි වන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ කියලා දෙන හැමදේම Tamanගේ දැනුමට විතරක් එකතු කරගන්න. එහෙම නැතුව මෙම ක්‍රීඩාව ඇත්තද බොරුද මට මේක කළ පුළුවන්ද කියලා හොයන්න මේක කිසි ලෙසකවත් රුහුලක් කරගන්න එපා. ඒක තමයි මම මේ විස්තර කියන කලින් ඕගොල්ලන්ට දෙන මගේ channel එකේ දිහා බලන්නේ ඕගොල්ලන්ට දෙන මූලිකම අවවාදය. අපි පොඩ්ඩක් හැරෙමු මේ ක්‍රීඩාවේ අතීතය වෙත. මේ ක්‍රීඩාව අඳුරු ගුප්ත ක්‍රීඩාවක් වුණත් 1890 දී එලිත් බොන්ඩ් කියන පුද්ගලයා එහෙම නැත්නම් ව්‍යාපාරිකයා මෙම ඔයිජ බෝඩ් එක සෙල්ලම් භාණ්ඩයක් විදියට වෙනද කොට නිකුත් කරනවා. ඒ වගේම මේකට පේටන් අයිතියක් ඔහුම ලබා ගන්නවා. නීතියින් ඉඳන් ලබාගත් පේටන් බලවත් වෙයි ඡායාරූපය. කොහොමද මේ ඔයිජ කියන නම හැදුනේ? ඔයිජ කියන්නේ පරණ ඊජිප්තු වචනයක්. ඒ වගේ මේකේ තේරුම ගුඩ් බයි, එහෙම නැත්නම් සුබ ගමන් කියන එක. හැබැයි මෙම ක්‍රීඩාව කරපු ගොඩක් අයගේ ජීවිතය ගැන අපිට කියන්නේ බෑඩ් ඩක් කියලා තමයි. ඒ රට ගොඩක් කතෝලිකයන්ගේ අදහස වුණේ මෙම ක්‍රීඩාව කරනකොට තමන් සම්බන්ධ වෙන්නේ යක්ෂයත් සමග කියලා. ඒ නිසාම කතෝලික බිෂොප්වරු මෙම ක්‍රීඩාව එනකම් මේ ඔයිජ බෝඩ් එක තහනම් කරන්න කියලා රජයට දැඩි ලෙස බලපෑම් කරලා තිබුණා. මෙම අදහස කොච්චර ප්‍රබල වුණාද කියනවනම් 2001 වසරේදී නිව් මෙක්සිකෝ වල මෙම පෝරුව ඔවුන් විසින් ගිනිදියල විනාශ කළ දැම්මා.
ඒත් ඒ වෙනුවට ඔයිතු බෝඩ් එක වෙළඳ පටන් කළා සෑහෙන කාලයක් ගත වෙන දෙයක්. ඒ නිසාම මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය මේ ඔයිතු බෝඩ් එක විවිධ නම් වලින් ඒ වගේම සුළු සුළු වෙනස්කම් එක්ක ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා ගිහින් තිබුණා. ඒ වගේම නිවැරදි නීති වීති වලට අනුගම ක්‍රීඩාව කරලා විවිධ ආත්මත් එක්ක සංවාද කරපු මිනිස්සුන්ගේ විස්තර ලෝකයේ හතර වටෙන්ම වාර්තා වෙන පටන් ගත්තා. මොකදන් බලමු ලෝකයේ පුරා විවිධ නම් වලින් විවිධ වෙනස්කම් එක්ක ව්‍යාප්ත වෙලා ගිහින් මේ ක්‍රීඩාව ලංකාවට ආවේ මොන නමින්ද මොන වෙනස්කම් එක්කද කියලා. කාඩ්බෝඩ් එකක් මත ඉංග්‍රීසි හොඩිය ලියලා උඩින් ගියස් නෝ කියලා ලියලා පල්ලෙහි අංක ටික ලියලා ගුඩ් බයි කියලා ලියලා මතකද අපි කාඩ්බෝඩ් එක අමුතුම ක්‍රීඩාවක් නිර්මාණය කරා. ඒ වගේම ඔය බෝඩ් එකේ භාවිත කරන පොයින්ට් එක වෙනුවට අපි මේ ක්‍රීඩාවට භාවිත කරේ කාසියක්. ඒකයි අපි එකට කාසියේ භූතය කියලා නම තිබ්බේ. 90 දශකයේ ළමයි අතර කාසිය භූතයා කිව්වොත් එම නොදන්න කෙනෙක් ඉන්න බෑ. මොකද ඒ තරමටම මේ ක්‍රීඩාව ළමුන් අතර ජනප්‍රියයි. හැබැයි මේ ක්‍රීඩාවක් උනේ අපේ නිවැරදි පියවර අනුගමනය කරන්නේ නැතුව අර මං කිව්ව පොන්දේ සිතුනට එකඟ වෙන්නේ නැතුව ඒ ක්‍රීඩාව කරපු හින්දා. හැබැයි මේ නීති රීති වලට අනුව ක්‍රීඩාව කරපු අය නොසිටියාම නොවේ. මම ඔයගලන්ට ඒ ගැන මෙහෙම කියන්නම්. 2001 වසරේ ජූනි 5 වෙනිදා සනත් ප්‍රියන්තගේ මාධ්‍යවේදියා මවුබිම පුවත්පතට ඉතා ආන්දෝලනාත්මක ලිපියක් ලියනවා. හරියටම ඒ ආටිකල් එකේ හෙඩ්ලයින් එකට තිබුණේ චාම්පාගේ මරණයට හේතුව ආසල් ළමුන් අතර ජනප්‍රිය කාසියේ භූතයාද. සනත් ප්‍රියන්ත මහතා සඳහන් කළ තිබුණ විදිහටම ඔහු ඒ ලිපිය ලියන වෙලාව වන විටත් මෙම ඉන්ද්‍රචාපා කියන ළමයාගේ මරණයට හේතුව මරණ පරීක්ෂණයටවත් හොයාගන්න බැරි කියලා තියෙනවා. කතාව මේක. සනත් ප්‍රියන්ත කියන මාධ්‍යවේදියා තම මිතුරෙක්ගේ පුතෙක්ගේ මළගෙදරකට සහභාගී වෙනවා. ඒ ත්‍රිගුණ මළේ වයස අවුරුදු 16ක ළමයෙක්. සනත් මහතා මෙම මරණයට හේතුව හොයන්න පෙළඹෙන්නේ වෛද්‍ය පරීක්ෂණයටවත් මේ මරණයට හේතුව හරියාකාරව පැහැදිලි කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම අමුතු කතාවක් නෑදෑයන් අතරේ එහෙම නැත්නම් අසල්වැසියන් අතරේ ඇතිරිලා ගිහින් තියෙනවා. ඒ අයගේ විශ්වාසයල තිබුණේ මෙම මරණයට හේතුව භූත බලපෑමක් කියලා. අවසන් කටයුතු වලින් පස්සේ චාපාගේ කාමරය පරීක්ෂා කරන දෙමව්පියන්ට හම්බ වෙනවා අමුතුම පූර්වක ඉංග්‍රීසෝඩිය. ඒ වගේම ඉලක්කම් වියපු අමුතු වගු සටහනක් වගේ පූර්වක්. මෙම පූර්ව වෙන මොකක්වත් නෙවෙයි. ඒ කාලේ පාසල් ළමුන් අතර ජනප්‍රිය කාසියේ භූතයා කියන ක්‍රීඩා පූර්වක. ලැබෙන තියෙන තොරතුරු වලට අනුව චාපා මේ ක්‍රීඩාව ඉගෙන ගන්න 2007 වසරේ ඒ තමන්ගේ විද්‍යාලයේ තියෙන පුස්තකාල ග්‍රන්ථයක තොරතුරු වලට අනුව 2010 වසර වන විට චාපා මේ ක්‍රීඩාවේ ඔස්තාර කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ක්‍රීඩාවට සීමා වෙන්නේ නැතුව වෙනත් අඳුරු භූත ක්‍රීඩාවන් ගැනත් අඳුරු වෙබ් අඩවි තුලින් චාපා කරන්න බැරි වෙලා තියෙනවා. චාපා මිය යන දවස් කිහිපයකට පෙර තමන්ගේ නැගිනේට මෙහෙම කතාවක් කියලා තියෙනවා. පෙර ආත්මෙදිත් අවුරුදු 16 බවත් මේ මාත්මෙදිත් අවුරුදු 16ක් බවත්. ඒ වගේම විශේෂම කරුණ තමයි ඔහු මේක කියලා තියෙන්නේ තමන්ට එය ආත්මයක් විසින් කිව්ව කියලා. ඒ වගේම මේ මරණය සිද්ධ වෙන්න දින කිහිපයකට පෙර තමන්ගේ නිවස වටා කිසියෙකු ගමන් කරන ශබ්ද ඇහිලා තියෙනවා. මෙම යම් යම් සිදුවීම් නිසා බියට පත් වෙච්ච දෙමව්පියන් මේ ක්‍රීඩාව නවත්තන්න කියලා ඉන්ද්‍රචාපට බල කරන කියලා තියෙනවා. නමුත් ඔහු මෙය කනකට අරගෙන නැහැ. හිම නිසා මේ මරණයට හේතුව කියලා ඥාතීන් විශ්වාස කරන්නේ මේ භූත ක්‍රීඩාව කියලා. මේක තමයි ලංකාවේ මේ ක්‍රීඩාව නිසා සිද්ධ වෙච්ච මරණයකට ආසන්නතම හේතුව.